දැන් වෙලාව 11 පසු වී විනාඩි 30යි ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය ගෙනෙන සිද්ධ තුලින් ගවේෂණාත්මක වැඩසටහන සමඟ. අද අපි කතා බහ කරන්නේ ජීවි දේහයක් තුළ වෛරසයක් ක්‍රියාත්මක වීමේ ජීව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව. මේ තරමක් පුළුල් පරාසයක් තුළ විහිදී යන මාතෘකාවක් වුවත් අපිට තිබෙන මේ වෙලාව තුළ අපි ඒ පිළිබඳව බොහෝ සෙයින්ම විද්‍යාත්මක පසුබිම පිළිබඳව සොයා බලන්නට උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපි අද මෙදිරිට ආරාධනා කළේ කෞතුකාගාර හා පුරා ජීව විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යා හා පාරිසරික අධ්‍යනාංශයේ ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා. එතුමා බොහෝ සෙයින්ම මේ පිළිබඳව බොහෝ තොරතුරු දන්නා සහ පර්යේෂණවල නීලී සිටින ආචාර්යවරයෙක් නිසා මේ කතා බහ අපිට ඉතාමත්ම වටිනා අන්දමේ කතා බහක් වන්නට පුළුවන්. හොඳයි, දැන් අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ආයුර්වේද වෛද්‍ය ඉෂංකා මල්කි මහත්මිය. ඇය ඇත්තරම මේ ආයුර්වේදය පිළිබඳව කතා කරද්දී එතුමිය බොහෝසෙයින්ම නූතන සමාජයට ඉතාමත්ම ගැළපෙන ආකාරයෙන් මේ ප්‍රතිකාර විදි මෙහෙවන, ඒ වගේම සිංහල ඖෂධය පිළිබඳව පුදුමාකාර විදියක විශ්වාසයක් තබාගෙන කටයුතු කරන ආයුර්වේද වෛද්‍යවරියක්. සුබ දවසක් ඔබතුමියට. අයිබුවන්, අපිට දැනගන්න පුළුවන්ද වෛද්‍යචාරතුමියනි, මේ දැන් ප්‍රතිදේහ පිළිබඳව අපි මේ කතා බහ කරමින් සිටින්නේ, දැන් ප්‍රතිදේහ වර්ධනය සිදුවෙන ආකාරය, ඒ වගේම ප්‍රතිදේහ තුලින් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වීමේ ක්‍රියාවලියේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොයි ආකාරයෙන්ද ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ සහ එවැනි ඖෂධ මොනවාද? ඇත්තටම අතීතයේ මීට වසර 3500ක විතර ඉපැරණි ඉතිහාසයක් ආයුර්වේදයට අපිට මූලාශ්‍ර හම්බ වෙනවා. ඒ කාලේ ඉඳන් අද වෙනකම්ම වසංගත රෝග ඒකකයක් වෙනමම අධ්‍යයනයක් අපිට තියෙනවා අපේ ආයුර්වේදයේ. එතකොට මේවා පොළොතලයට කොහොමද නිර්මාණය වෙන්නේ? එතකොට මෙහෙම මෙවැනි වෛරස් වැතුරු ආසාදන රෝග ලෝකේ පහළ වුණාම මනුෂ්‍ය ශරීරයට මේක එන්නේ හැම වෛරසයක්ම අපේ සිරුරට ඇතුල් වෙන්නේ නැහැ. එතකොට මේ ඇතුල් වෙන වෛරස් අපි කොහොමද මර්ධනය කරගන්නේ, අපේ ශරීර ප්‍රතිශක්තිකරණය කොහොමද අපි වර්ධනය කරගන්නේ, මේ ආදී සියලුම කොටස් ගැන ඉතාමත්ම මැනවින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියලා තියෙනවා. සරල වශයෙන් කිව්වොත් අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එහෙමත් කිව්වොත් මම හිතන ඕන කෙනෙක් දන්නවා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිය වර්ධනය කරගන්නට අපි ඖෂධ ආහාර සහ විහරණ මේ කොටස් තුනේම එකතුවෙන් අපිට මොනම අසාධන තත්ත්වයකට එරෙහිව සිර ප්‍රතිශක්තිකරණය නිර්මාණය වෙනවා. එතකොට මේ අපි රෝගයක් එක්ක සටන් කරන රෝගය මර්ධනය කිරීමේ හැකියාව අපි කොහොමද මේ ඖෂධ වලින් ගන්නෙ? අපි ඖෂධ කිව්වම මෙතනද මම කතා කරන්නේ නැහැ, වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න ඕනේ දේවල්. මොකද එහෙම වුණොත් දෛනිකව කෙනෙක්ට මේවා අපහසුයි, වෛද්‍යරෙක් මුණ ගැසි යදා ගන්න වෙන නිසා. අපි අද කතා කරමු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දෛනිකව අපිට කොහොමද ගන්න. මේ සඳහා අපිට ඕනතරම් ආහාර වර්ග අපේ තියෙනවා. අපේ හෙළ ආහාර රටාවේ මේ තිබුණා ප්‍රතිශක්තිකරණ වර්ධනය කරපු ආහාර තිබුණා. ඒ වගේම තැම්පුම් පාන වර්ග තිබුණා. හොඳින්ම දන්න නෙල්ලි රස කිඳ අපි ඕනම කෙනෙක් අතීතයේ ඉඳන්ම නෙල්ලි රස කිඳ වීදුරුවක් නොබීපු කෙනෙක් තරම්. ඒ වගේ ඉතාමත්